හැබැයි දියමන්තිය හොයාගන්නකොට පොලිසියට තවත් ප්‍රශ්න කිහිපයකුත් හොයාගන්න සිද්ධ වුණා. එතර ප්‍රධානම ප්‍රශ්නය තමයි මේ කොල්ල කෑ බව කියන දියමන්තිය ඊට පසුව ඩුබායිවල සිටින මදූෂ්වත යව්වා නම් ඒ දියමන්තිය පානදුරෙන් හමුවුණේ කොහොමද කියන එක. මාර්ගම ඇරවුල මැණික් ව්‍යාපාරිකයාගේ ගෙදර දිවිල කොල්ලකාපු දියමන්තිය මේ වෙනකොට තියෙන්නේ කැලණිය කොට්ටාෂ අපරාධ විමර්ශනයකගේ ආරක්ෂිත සේපුවක් ඇතුලේ. ඇරවුල ව්‍යාපාරිකයා මේ දියමන්තිය තමන්ගේ කොල්ලකාපු දියමන්තිය කියලා හඳුනාගත්ත කියලායි පොලිසිය කියන්නේ. කෙසේ වෙතත් මේ දියමන්තිය තත්ත්වය හෝ ප්‍රමිතිය පරීක්ෂා කරන්න තවම මැණිකා ස්වර්ණාභරණ අධිකාරියට යොමු කරලා නැහැ. මේ අතර මාකන්දුරේ මදුෂ්කේ ළඟම හිතවතා වූ අත්අඩංගුවටගත් කැලුම් ඉන්දිකගෙන් මේ වෙනකොටත් පොලිසිය ප්‍රශ්න කරමින් ඉන්නවා. දියමන්තිය කොල්ලේ දවසේ ව්‍යාපාරිකයාගේ ගෙදර තිබුණු තවත් මැණික් තොගයක් අවිගත් පිරිස පැහැරගෙන ගියා. ඒ මැණික්වලත් කවුරුවත් නොදකපු ඡායාරූප කීපයක් අපට ලැබුණා. මීට කලින් අනාවරණය වුණේ මේ මැණික් තොගයයි දියමන්තියයි දවස් කීපයකට පස්සේ දුබායිවල ඉන්න මදුෂ්ගේ අතට ලැබුණා කියලයි. දියමන්තිය සහ මැණික් පාර්සලේ මදුෂ්ට යවන්න කියලා මරදානේ ඉඳපු කෙනෙකුට බාර දුන්නා කියලා මීට කලින් අත්අඩංගුවට ගත්ත සැකකරුවෙක් පොලිසියට කියලා තිබුණා. ඒත් ඒ දියමන්තිය පානදුර කෙසෙල්වත්තෙන් හමුවීමත් එක්ක දැන් පරීක්ෂණ වෙනස්ම මගකට යොමු වෙලා ඒ තාමත් මැණික් පාර්සලයට වෙච්ච දෙයක් හොයාගන්න බැරි වෙලා. එහෙනම් ඩුබායි වලට යවලා තියෙන්නේ මේ දියමන්තිය නෙවෙයි මැණික් පාර්සලය වෙන්න ඇති කියලත් පොලිසිය සැක කරනවා. හෙට දිනේදී උතුර උතුරු මැද සහ නැගෙනහිර පළාත් වලට මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේත් උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ සමගින් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන් පසුගිය 19 වන දින හංගේරියානු තරුණියක තම වෑන් රථය තුළදී දූෂණය කිරීමේ චෝදනාවට සැකකර වූ ගාල්ල පයාගල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරි තරුණයා අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ලබන 18 වෙනිදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි. අදාළ විදෙස් තරුණිය කුලී ගමනක් සඳහා ඇනුම් කළ වාහනය බව සිතා වැරදීමකින් සැකකරුගේ වාහනයට නැගී අවස්ථාවේදී මෙම අතවරේ සිදුව තිබෙනවා. උඩවිල සිට අකුරුවිල හරහා ඇම්බවිල මාර්ගයේ වසර 35කින් කිසිදු සංවර්ධනයක් සිදු නොකළ බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් අද මෙලෙස විරෝධතාවක නිරත වුණා. විරෝධතාව හේතුවෙන් බදුල්ලකොළඹ ප්‍රධාන මාර්ගයේ ඌපනායක උඩවිල ප්‍රදේශයේ මාර්ගය අවහිර වුණේ මෙලෙසින්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායකවරයා විමසානයට පැමිණ කිලෝමීටර් දෙකක් සංවර්ධනය කර දෙන බවටත් ජනාධිපතිතුමා සමග ප්‍රදේශවාසීන්ට සාකච්ඡාවක් ලබා දෙන බවටත් ලබා දුන් පොරොන්දුවත් සමග විරෝධතාකරුවන් විසිර ගියා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් අද කොළඹදී පැවැත්වුණා. දැනට පන්ති තහනමකට ලක්ව ඇති සහ බන්ධනාගාර ගතව සිටින සිසුන් එම චෝදනාවලින් නිදහස් කරන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටියේ. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන් පිරිසකට පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරියක් සමග සාකච්ඡාවක් ලබා දුන්නා.